ආයුබෝවන් සුබෝ දැසනක් අපි නිරන්තරයෙන් මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ සතුට ප්‍රීතිය ඒ තුලින් නිරන්තරයෙන් ප්‍රීතිමත් ජීවිතයක් එක සැහැල්ලුවෙන් සාමයෙන් දවස ගත කරන්න ඒ තුලින් ඔබේ ජීවිතේ හැමදාටම සතුටින් තබන්න ඒ සඳහා මයින්ඩ්ෆුල්නස් සතිමත් බව කොහොමද උපයෝගී කරගන්න කියන එක පිළිබඳව අපේ ජීවිතේ සතුට නැති කරන ප්‍රධානම දෙයක් තමයි අපට ඇති වෙන හැඟීම් සහ ආවේග. අපි මේ ගැන නිරන්තරයෙන් කතා කරනවා. අද දවසේ කතා කරනවා අපි නිතර අත්විඳින තවත් ආවේගයක් එහෙම නැත්නම් හැඟීමක් මනෝභාවයක් පිළිබඳව. ඒ තමයි බිය. අපි බොහෝ වෙලාවට විවිධ දේවල් නිසා බියටපත් වෙනවා. තැති ගැනීමක් අපි තුළ ඇති වෙනවා. සමහර විට බාහිරින් ලැබෙන අරමුණු නිසා වෙන්නත් පුළුවන් බියජනක දෙයක් දුටුවහම සමහර බියජනක සර්පෙක් සතෙක් වෙන්නත් පුළුවන් බල්ලෙක් වෙන්නත් පුළුවන් අපි බොහෝ දේවල් එහෙම නැත්නම් අපි අකමැති භයානක කෙනෙක් වෙන්නත් පුළුවන් එදිර අපිට ඒ වගේම පරිසරයේ ඇතිවන විවිධාකාර වෙනස්කම් නිසා වෙන්නත් පුළුවන් අපි බියටපත් වෙනවා හැබැයි ඒ වගේම තමයි බාහිර පරිසරෙ නැති වුණත් අපි අභ්‍යන්තරයේ මනස තුල ඇති කරගන්නා විවිධ චිත්‍ර එහෙම නැත්නම් සිතුවිලි සහ මතක නිසා නිතර බයටපත් වෙනවා අතීතයේ සිදුවිච්ච සමහර දේවල් නිසා නිරන්තරයෙන් මේක සිහි කරමින් අපි බයටපත් වෙනවා අනාගතය ගැන සිතමින් බයටපත් වෙනවා එතකොට මෙන්න මේ බියජනක සත්‍යයේ ඇත්තම තියෙන දේවල් වගේම ඇත්තම සත්‍යයේ යථාර්ථයේ නැති දේවල් මනසේ මවාගෙන අපි බියටපත් වෙනවා මේ කොයික තුල අපතල් සිද්ධ වෙන්නේ අපි තුල ඇති වෙන්නේ සතුටක් නෙවෙයි පීඩනයක් ඒතර මේ බිය අවම කරගන්න ඒ තුලින් ඇති වෙන ආතතිය සහ පීඩනය අවම කරගන්න කොහොමද අපි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් උපයෝගී කරගන්නේ අපි දන්නවා මෙවැනි දෙයක් මෙවැනි බිය යනක සයක් සිද්ධ වෙන අපි නිරන්තරයෙන් අපි නොදැනීම සිද්ධ වෙන දෙයක් තමයි ඒ බියජනක දේ සිද්ධ කරන අරමුණට අපි යොමු වෙන එක. බාහිර දෙයක් නම් අපි ඒ ගැන නැවත නැවතත් සිතමින් තව තවත් එහි ආදීනව සිතමින් අපි තව තවත් බියටපත් වෙනවා සෑහෙන වෙලාවක් යනකම්. ඒ වගේම තමයි අභ්‍යන්තරයේ ඇති වෙන බියජනක මතකයන් එහෙම නැත්නම් බියජනක අනාගත අපේක්ෂා නිසාත් අපි අභ්‍යන්තරයෙන් නැවත නැවත මෙනෙහි කරමින් සිතුවිලි ඇති කරගනිමින් බියටපත් වෙනවා. එතකොට සතිමත් බව පුරුදු කරපු කෙනෙකුට පුළුවන් වෙනවා මෙන්න මේ නැවත නැවත මෙනෙහි කිරීම තුළින් සිද්ධ කරගන්නා වූ පීඩණය අවම කරගන්න. ඒතර අපි නිරන්තරයෙන් කතා කරනවා සතිමත් වීමේදී අපි කරන්නේ අපිට මේ හැඟීම් නැත්නම් ආවේග ඇති කරන උත්තේජන වලට දක්වන ප්‍රතිචාර අපි අවම කිරීමයි කරන්නේ. ඒ වෙනුවට අපි කරන්නේ අරමුණට යොමු වන සිත අපි අපේ අභ්‍යන්තරයට යොමු කර ගැනීම. ඒ මොහොතේ ඇතිවන බියජනක සිතුවිල්ල දිහා බලාගෙන ඉන්න එක. ඒක නිරීක්ෂණය කරන එක. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා ඒ බිය කියන සිතුවිල්ලත් හැඟීම ආවේගයේ ඇතිවීමත් එක්ක අපේ මනසේ සිදුවේ වෙනස්කම් දිහා බලාගෙන ඉන්න. අපට දැනෙන පීඩනය බියත් එක්ක ඇතිවන නොසන්සුන් බව අපට දකින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ සමගම ඇතිවන සිරුරේ වෙනස්කම් අපට දකින්නට පුළුවන්. හෘදයේ ගැහෙන හැටි, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන හැටි, ඇඟ රත් වෙන හැටි වගේම දාඩිය දාන හැටි, ඇඟ වෙවුලන හැටි අපට දැනෙනවා. අපේ එක මනසින් නිරීක්ෂණය කරන්නට පුළුවන්. අපි දිගටම සතිමත්ව මෙන්න මේ නිරීක්ෂණය කරගෙන හිටියොත් අපට පුළුවන් වෙනවා ඒ සියලු දේ කායික මානසික වෙනස් වීම ක්‍රමක්‍රමයෙන් අවම වීගෙන යන හැටි මනසින් දකින්න. අපි බාහිර පරිසරයේ දීපු උත්තේජනය වෙනස් කරලා ඊට දක්වන ප්‍රතික්‍රියාව වෙනස් කිරීම තුළින් අපිට මේක කරන්නට පුළුවන්. ඒතර අපි හැම වෙලෙම උත්සාහ කරන්න අවශ්‍යයි බිය ජනක දෙයක් සිද්ධ වෙනකොට ඒ දිහා මනසින් බලාගෙන ඉන්න ඊට ප්‍රතික්‍රියා නොදක්වා ප්‍රතික්‍රියා දැක්වීම තුළ නැවත නැවතත් බිය වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි සතිමත් වීමේදී හැම වෙලෙම පුරුදු කරනවා බිය පිළිබඳව නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරන ගමන් ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න. ඒ තුළ අපිට පුළුවන් වෙනවා ඒ බිය කියන එක අපේ මනසින් ඉවත් කරන්න.
එවිට ඔබට ඉබේම බිය පහ වෙලා සනසිල් සහැල්ලුව කෙනක දැනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ මයින්ඩ්ෆුල්නස් සතිමත් බව පුරුදු පුහුණු කිරීම තුළින් මෙන්න මේ වගේ ජීවිතයේ ඇතිවන විවිධාකාර පීඩාකාරී හැඟීම් ආවේග පාලනය කර ගන්න. ඒකටයි අපි සතිමත් බව පිළිබඳව හැමදාමත් කතා කරන්නේ. හැඟීම් සහ දැනීම් ආවේග කියන එක නිරන්තරයෙන් අපේ ජීවිතයට එකතු වෙනවා අපි පරිසරයේ තවත් අයත් එක්ක ජීවත් වෙන නිසා. ඒක අපිට වැළැක්විය නොහැකි. අපි සතිමත් බවෙන් හැම වෙලෙම උත්සාහ කරන්නේ ලෝකයට එහෙම නැත්නම් බාහිර පරිසරයට අවධානය යොමු කිරීම වෙනුවට තමා තුළට අවධානය යොමු කර ගැනීම. මේක තමයි අපි පුරුදු පුහුණු කරලා නැති ක්‍රියාවලිය. නමුත් අපි අලුතෙන් පුරුදු පුහුණු කරන්නට උත්සාහ කළ යුතු ක්‍රියාවලිය. ඒක තමයි සතිමත් වීම. ඒතර සතිමත් වීම නිරන්තරයෙන් නිතර නිතර පුරුදු පුහුණු කිරීමේදී ඔබ නොදැනීම ඔබ පුරුදු වෙනවා. මෙවැනි බියජනක සිතුවිලි වගේම දුක පීඩණය තරහ වගේ ආවේග හැඟීම් ඇතිවන විටත් ඔබට පුළුවන් වෙනවා ඉබේම ඒවට ප්‍රතික්‍රියා නොදක්වා නිරීක්ෂණය කිරීමෙන් හිඳීම තුළින් ඒව අවම වීගෙන යන හැටි දකින්න. මේ තමයි ජීවිතයේ සතුට සහ සැහැල්ලුවේ පදනම. ඒ නිසා නිරන්තරයෙන් පුරුදු කරමු සතිමත් බව. ඔබට සතිමත් දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.